ශ්‍රී ලංකාව ක්‍රිකට් සාර්ථක විදිරයට ගෙන යන්න නම් මොනවද කරන්න ඕනේ? ගත් කටටම ඔබ කියයි දක්ෂ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කරන්න ඕනි කියලා. ඒත් ඒ විදියට කණ්ඩායමට ඇතුළත් කරන්න ඕන සුපිරි දක්ෂෙන් ක්‍රිකට් බලධාරීන් හටම මගහැරෙනවා නම්, හිතාමතා හෝ මග හරිනවා නම් ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයක් තියේවිද? මේ කියන්නට යන්නෙත් අන්න ඒ වගේ ලංකාවේ ක්‍රිකට් බලධාරීන්ට කුමන හෝ හේතුවක් මත මගහැරී ගිය සුපිරි තුන් නිරියව් ක්‍රීඩකයෙකු ගැනයි. පසුගිය ලෝක කුසලාන උණුහුම මැද්දේ තුන්කෝල් තරගයක් සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත් වූයේ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමයි. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ නැගී එන ක්‍රිකට් කණ්ඩායම යන දෙකෙහිම තේරෙම් කටයුතු භාරව සිටියේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සභාපති අසන්තද මෙල් මහතායි. ඔහුගේ අධීක්ෂණය යටතේ නැගී එන කණ්ඩායමේ තේරීම් කටයුතු භාරව යොදා සිටියේ චරිත් අසලංකයි. එහි ප්‍රධාන පුහුණුකර වූයේ චමින්ද වාස්. ඒ කෙසේ වෙතත් කවුරුන් මේවා භාරව සිටියත් දකුණු අප්‍රිකා තරගයට යැවීමට ඕනවටත් වඩා සුදුසුකම් සපුරා තිබූ සුපිරි දක්ෂයෙකු මේ තේරීම් කමිටු වලට අතපසු වී යාම ගැන සොයා බලද්දී ඇතිවන්නේ පුදුමයක්. අවම වශයෙන් මේ අති දක්ෂයා හට අදාළ තරගාවලියේ තේරීම් තරගවලට හෝ සහභාගී වන ලෙස දන්වා තිබුණේ නෑ. ඔහු නමින් සන්තෝෂ් ගුණතිලක. බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයෙන් වයස අවුරුදු 13 දී ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන සන්තෝෂ් 2014 වසරේදී පාසල් කණ්ඩායමක නායකත්වය මුල්වරට දරන අතර එම වසරේම 15න් 15 ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කරන්නට තරම් දක්ෂයෙක් වුණා. දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 10කදී ලකුණු 10කට කඩුලු 3ක් දවා ගනිමින් මැලේසියාවේ පවතුණු ලැබූ සිව්කොන් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයාවන්නේද ඔහුයි. ඉන් නොනැවතුන සන්තුෂ 17න් සහ 19න් 15 පාසල් කණ්ඩායම්වල නායකත්වයද දිනා ගන්නවා. එමෙන්ම එවකට 19න් 15 බස්නාහිර පළාත් කණ්ඩායමේ නායකයා ලෙසත් පසුගිය වසරේ 19න් 15 ලෝක කුසලාන සංචිතයටත් ඔහු තේරීපත් වුණා. එම තරගයේදී ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ තරග දෙකකට පමණයි. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ සන්තුෂ 19න් 15 පළමු කාණ්ඩේ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග 18කදී ලකුණු 1572ක් රැස් කරගෙන තිබෙනවා. ඒ මෑත ඉතිහාසයේ පාසල් පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම ඔහු ශතක 8ක් හා අර්ධශතක 5ක්ද ලබාගෙන තිබෙනවා. මේ ආකාරයට තවත් නොකියූ බොහෝ දක්ෂතා පෙන්වා ඇති සන්තුෂ් වැනි දක්ෂයින් තව තව උපමට්ටම් කරගත යුත්තේ ජාතික කණ්ඩායමට අවතීර්ණ වීමට පෙර සිට නොවේද? එවන් පසුබිමක මෙවන් දක්ෂයින් මුල සිටම මේ ආකාරයෙන් හලා දැමීමෙන් හෝ අගේ නොකිරීමෙන් නැතිවන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයම නොවන්නේද? මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.